අර තමන්ගේ අනුභවය අසාධාරණය කරගන්න අපි හැමෝටම නැහැ පූජ්‍ය කොත්මලේ අපේ හාමුදුරුවනේ දැන් බුදු හාමුදුරුවන්ගේ කාලේ බුද්ධ කාලීන සමාජය අපි දන්නවා බොහෝ ආගමික ශාස්ත්‍රවරුන් වැඩ සිටියා විවිධ ආගම් තිබුණා ඒ සමාජෙත් ඒ ආගම් අදහන පිරිස් වෙන වෙනම හිටියා මේ විවිධ ශාස්ත්‍රවරුන් කොහොමද මේ නිර්මාංශ වීම අවිහිංසාව ගැන සඳහන් කරලා තියෙන්නේ ඒ කාලේදී බුදුරජාණන් වහන්සේට සමකාලීන වේදා ಭಾರತයේ හිටපු ශාස්ත්‍රවරුන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ අපේ ක්‍රිස්තුස් වහන්සේ නම් නායකතුමාලා ඒ වගේ ආගමික නායකයන් මේ ලෝකේ පහළ වුණා. දැන් බුද්ධ කාලීන ಭಾರತයේ ගත්තොත් විශේෂයෙන්ම දැන් නිගණ්ඨනාථ පුත්‍රලා වගේ අය. ඒගොල්ලෝ අවිහිංසාවාදී බුදුරජාණන් වහන්සේ ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨතම අවිහිංසාවාදියා. නමුත් බුද්ධ කාලීන ಭಾರತයේ දැන් නිගණ්ඨනාථ පුත්‍ර. ඒ අයගේ සමහරු ඒ අය අන්තවාදී. නමුත් ඒ අය තුළත් එදා මේ සත්ව හිංසාව ගැන බොහෝ කතා කරපු පුද්ගලයෝ අදත් ඒ සමාජයේ අදත් ඒ අය ඒ විදිහට ඒ වගේම සමහර විට වුන් අර කියන්නේ අන්තවාදයේ කියන එකක් ඇතන තියෙන අර යනකොට මොනර පිළකින් පාර සුද්ධ කරගෙන සත්තු පෑගේ ඒ වගේ ඒ වගේම දැන් අපේ ආගමට දැන් විශේෂයෙන්ම අපේ බස්සසීම කියන එක ඒක අන්‍යාගමික ඉතින් බුද්ධ කාලේ භාරතයේදී අන්‍යාගමික ශාස්ත්‍රඥ වංශලාගේ බලපෑම එක එක තමයි සමහර විට එදා නිගණ්ඨනාථ පුත්තලා වගේ අය චෝදනා කරා මේ භගවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ කාලේ තන පිඩලි පාගමින් පොඩි කරමින් මේ වගේ ගේන්ගෙට පිඩුසිඟා වඩිනවා කියලා. ඒ වගේ ගේයයි කිව්වා අඩු ගානේ කුරුළු කිරිලියොත් මේ දවස්වල ඒ වගේ සත්තුත් කූඩු වලට ඉන්න කාලෙක භගවත් ගෞතමයන් වහන්සේගේ කට්ටිය මේ විදියට අනුගාමිකව මේ විදියට යනවා කියලා. ඒ නිසා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඇත්තම අපිට මේක අනුදැනවදාලා පස්සසීම පිළිබඳව ඇත්තම මේ කාලය තුළ එහෙම කරන්න එපා කියන ශික්ෂාපදයක් බුදුහාමුදුරන්ට අනුදැනවදාලන්නට සිද්ධ වුණා. ඒ වගේ ශාස්ත්‍රඥ වහන්සේ ඒ හැමකෙන මේ වගේම දැන් අපි විශේෂයෙන්ම ගත්තොත් දැන් මිනිස්සු ගොඩාක්ම කියලා ක්‍රිස්තුස් වහන්සේ ලෝකේ බොහෝ පිරිසක් ක්‍රිස්තු භක්තික විදියට ඉන්න පිරිස දැන් ක්‍රිස්තු දහමේ බොහෝ විට සමහර අය හේතු ගන්නන තමයි වර්තමානයේ ඒ පොතපතේ සමහර අය එක එක විදියට දැන් අපේ ඔය බොහෝ පොත්පත් වලට එකතු වෙලා තියෙනවා වගේ වඩත් එකතු වෙලා තියෙන යම්කස් පසුකාලීනව අලුත් ජීවසුම් පරණ ජීවසුම් මේ විදිහට පොත්පත් තියෙනවා යාගමේ. ඒ වගේ සමහර දෙක සුසංශගේ අවසන් භෝජන රාත්‍රිය ගත්තොත් ඒකෙදී උන්වහන්සේ මේ සුසංශේ භාවිතා කරන්න ගේන්න කියන්නේ මිදි උස. ඒක වර්තමානයේ විවිධාකාර විදිහට වෙනස් කරන අපි හඳු වයින් විදිහට ඒක සමහර මත් වෙන්න ඕන විදිහට හදාගෙන තියෙනවා. ඒ වගේම රොටි. එතෙන්ට බුදු විද්‍යාවේ මට අවස්ථාව දෙන්න එකක් එකතු කරන්න හරි නැතුමනි. අපේ සහෝදර ජනතාව අපේ සිංහල ජනතාව තියෙනවනේ මේ ආගම වැල්දගත් රටවල් මම හිතන්නේ 94ක් විතර තියෙනවා ලෝකයේ මේ ක්‍රිස්තු භක්තිය. එතකොට දැන් මේකත් අපේ නැතුමනි දැන් මේ නත්තල් 100 අරෝ මේවා මේ කියන්නේ නත්තල හෝ මේ ක්‍රිස්තුන් වහන්සේගේ මේ ධර්මය කියලා කියන්නේ නත්තල නෙමෙයි. නෙමෙයි. මේ නත්තල් සීයන් නෙමෙයි ඈ ඒ ක්‍රිස්තු ධර්මයේ කියන එක තියෙන්නේ වෙන තැනක මම ඇත්තටම ආදරණීය අපේ සිංහල කිතුණු ජනතාවගෙන් ඉල්ලනවා මේ නත්තල් සීය විකිණෙන්න දෙන්න එපා කියලා අපි මේ වෙසක් පොසොන් ගැන කතා කරගෙන යන මේ දවස්වල ඔව් නත්තල් සීය මාළු ලෑල්ලෙත් නත්තල් සීය මස් කඩෙත් නත්තල් සීය ඈ කොයිම බැලුවත් මේ එක පූජකවරයෙක් මේ දින්දු ජනතාවට තෑගි බෙදපු සංකල්පය නේද නිකොලස් තුමාද මොකද්ද කියලා කියන මම මේක ඔව් එතකොට මේ සංකල්පය අද රෙදි කඩේ මාළු නෑල්ලේ පත්තර බක්කියේ හැම තැනම මේක ඉතින් අපි ආදරණීය ජනතාවගෙන් සහ පූජකතුමන්ලාගෙන් අපි ඉල්ලනවා මේ කිතු දහම මෙතෙන්ට වැටෙන්න දෙන්න එපා කියලා හරි අපරාධයක් අපේ අන්දගේ තමටින යෝජනාවක් අපේ කතෝලික ජනතාවට ඒවගේ දම ඉතිදික දැන් වහන්සගේ අවසන් රාත්‍රි භෝජන සංග්‍රහ මිදියුසස රොටි. ඒකන්නේ ඒක අපිට වියන්ගේ සමහට බුදුරජාණන් වහන්සේත් කීවේ නෑනේ නිර්දන් අපි මුලින්ම නගපු ප්‍රශ්න මේ වැඩසටහනේදී නිර්මාංශවීම සීලයක්ද කියන ඒවත් ක්‍රිස්තුස් වහන්සේ වියන්ගෙන් පෙන්නවවා මිදියුස කියන්නේ ස්වභාවික ගන්න තියෙන බලතුරු සාරයක් බීම වර්ග ඒ වගේ දේවල්. ඒක තමයි පානයට ගන්න. ඒ වගේම රොටි කියන්නේ මහා පොළවෙන් ගන්න ගස්සල් වලින් ගන්න දේවල් වල අස්සන්. එහෙනම් උන්නාන්සේ කිව්වේ නැහැනේ බැටළුවෙක්ගේ මස් ගේන්න, එළුවෙක්ගේ මස් ගේන්න, මේ මොනවාද හරකෙක්ගේ මස් ගේන්න මේ අවසන් භෝජන සංදායක. උන්නාන්සේ එතෙන්ට අපිට උපන්නේ ගවලෙන. ගවලෙනක. ඒ වගේම උන්නාන්සේ දැකලා ඇති බොහෝ ෆොටෝ වලදී උන්නාන්සේ බැටළුවෙක් තියාගෙන ඉන්න උන්නාන්සේ මම කියන්නේ ගැලවුම් කාර්යයක් කියලා සියලු සත්ත්වෙන්ගේ ගැලවුම් කාර්යයක් කියලා. ඉතින් ඒ වගේ ශාස්ත්‍රවරයන් වහන්සේ කෙනෙක් කීයටවත් අර වගේ දැන් අවසන් රාත්‍රී භෝජන සංදායක උන්නාන්සේ ආදර්ශයක් දුන්නා. බල ස්වභාවික මේ රටේ කියන්නේ මේ ලෝකේ ඉන්න මිනිස්සු විදියට ස්වභාව ධර්මයේ දායාද
විදියට මෙන්න මේ වගේ පරිපූර්ණ වෙයල්ල මේවෙන් ආහාර ගනිල්ල ඊළඟට ස්වභාවිකව තියෙන පළතුරු ටික ඒ වගේ මහ පොළවෙන් ගන්න දේවල් වලින් රොටවල ඒ වගේ අපිට වියංගෙන් එතුමත් අපිට පෙන්නලා තියෙන වගේද ඒ නිසා අපිට ළමට වර්තමානයේ බොහෝ අය ඒ අය විශේෂයෙන්ම දැන් අද ඇත්තෙම ප්‍රවලෙනක උන්නාන්සේ ඉපදිලා ඒ දවසට අපේ රටේ වගේ ලෝකෙ කිතුණුවන් මරණ ආරක් ගන්න දැන් තෙත්තෙම අපේ හාමුදුරුවෝ කිව්වා වගේ ඒක විකෘති කරගෙන තියෙන නැත්නම් සබෑ කිතුණුයි ඒක කරන්නේ නිම කෙතු දහම අර මේ අපි කියන තැන මේ කෙතු දහම හැබැයි කෙතු දහම ආදානගෙන ඒ තත්ත්වයට පත් වෙන්නේ. ඒ වගේ නබිනායකතුමා එතුමාගේ ගැන සඳහන් වෙන එක පොතක තියෙන උන්නාන්සේ එතුමා නබිනායකතුමා යනවා එක්තරා භෝජන සංග්‍රහයකට. ඒ වෙලාවේදී එතෙන්දී මස් වගයක් පිළියෙල කරලා තියෙනවා. ඒ වෙලාවේ නබිනායකතුමා කරන වැඩේ රෙදි කෑල්ලක් අරගෙන ඇඟිල්ල වටේ පටලවාගෙන මේ කර මස් භාජනයට ඇඟිල්ල දාන. ඊට පස්සේ මේක අයින් කරලා ඉවත් කරලා මේ රෙදි කඩ ඇඟිල්ල මේ කටට දාලා ලෙව කනවා. එතෙන්දී පෙන්නුවේ මේක කරන්න එපා කියන එක. රෙදි කෑල්ලක් ඔතලා මේ විදිහට ඒකේ පුරු පණිවිඩයක් දුන්න ලෝකයට මේක මම ප්‍රතික්ෂේප කරනවා. නමුත් අර බුදුරජාණන් වහන්සේ අර අපේ පානපාත ශික්ෂාපදයට වගේ මේක නිර්මාංශ වීම ශික්ෂාපදයක් විදිහට අනුදැන බලන්න නැති වගේ අනිත් ශාස්ත්‍රීය වහන්සලා ඒ අපිට ලෝකෙට පෙන්නලා දීලා තියෙනවා. මේක මිනිස්සෙකුට සුදුසු ක්‍රියාවක් නෙවෙයි කියන එක ඒ අය මම හිතන බුද්ධිමතුන්ට මේක තේරුම් ගන්න පුළේ ආගම්වල පව. නමුත් ඒ වාදේ වර්තමානය වෙනකොට අර ඇත්තෙම අර මිනිස්සුන්ගේ අර දසරාජ ධර්ම පිරිහිගෙන යනකොට ලෝකේ පිරිහිගෙන යනකොට එදා අපේ මිනිස්සුන්ගේ ආයුෂ 120ක් තිබ්බා අපේ බුදුරජාණන් වහන්සේගල අපේ ශාසනය අවුරුදු 5000ක් කියනවා. අද වර්තමානය වෙනකොට දැන් 2500ක් ගිහිල්ලා බලන්න කොච්චර බුදුරජාණන් වහන්සේගේ දේශනාව අපිට මොනතරම් විදියට විද්‍යමාන වෙනවද අපිට ඒක තේරුම් ගන්න පුළුවන්. අද අපි 2500ක් ගෙතන අපේ අවුරුදු 60ට අඩු වෙලා කියනවා. ඉතුරු 2500 යනකොට අර නිහාල් විජයරත්න මහත්මයා කිව්වා වගේ අපේ ආයුෂ අවුරුද්දක් නා. එදාට අර අපේ ආන්දර මුලින් කියවගේ මුග සංඥා වෙන පාලක අනැවිලා දෙමාපිය දරුව අඳුරන්නේ නැහැ දරුව දෙමාපිය අඳුරන්නේ නැහැ. අර මස් වැද්දෙක් මුවෙක් අල්ලා ගන්නට ඒ කියන්නේ අපි නැතුවනේ මේ පෙරේදා කොහෙද ඊයේ පෙරේදා අර රූපයින් නේදනේ අම්මා දරුවා පොළවේ ගසා මරයි නේ අම්මා නේද අම්මා හරි තාත්තා හරි දරුවා පොළවේ ගහලා මරයි කියලා අපි මේ හත්ින්ද පත්තරි. ඔව් ඉතින් ඕක මැතුනේ මම තියෙන එකමයි කියන්නේ ලැජ්ජයි. මාසේ 11කදී ස්ත්‍රී දූෂණ 1854ක වැදෙන ලොකු වැරද්දක් තියෙනවා. මම මට මේ පත්තරේ ලියපු මෙතුතුමා කතා කරා නම් මම මේක ඔප්පු කරනවා 10000කට වැඩි කියලා. මේ මම ළඟ තියෙනවා මොකද මම ලංකාව වට යන මේ මාසෙකට 100 දිනසා ගැනීම 263ක් මෙන්න ලංකාවේ. ඔන්න ඇත්ත. අපි මෙන්න ගෙදර අම්මලා බලන් ඉන්න අම්මලා දරුවන්ගෙන් හංගන්න ලෝකෙන් හංගන්න හදන ඇත්ත කතාවක්. ඒ වගේ දැන් අර ඒ විදිහට දැන් ලෝකේ මිනිස්සුන්ගේ ආයුෂ ඒ විදිහට හීන වෙලා යනකොට අද ඇත්තෙන්ම ක්‍රමක් ක්‍රමයෙන් එදා තිබුණ දේවල් අද අසරාජ ධර්ම වේවා නැති වෙන සක්විති රජවරු ලෝකෙට පහළ වෙන්නේ නැති වෙනකොට මිනිස්සු ඒ විදිහට අධාර්මික තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ වගේ එහෙම වෙනකොට දැන් අපිට පේනවා එහෙම අධාර්මික වෙන්න වෙන්න අපිට ඇති වෙලා තියෙන ව්‍යසන කොච්චරද කියන එක අපිට ඒවා වෙන ගණනින් කියන්න බෑ. අපේ රටේ ගත්තත් ලෝකේ අනිත් රටවල් වල ගත්තත් ඒ වගේම අපි කතා කරේ මේ වගේ සමහරට ශාස්ත්‍රඥ වහන්සේලා කියන ඒ වගේම දාර්ශනිකයෝ ඒ වගේ අය මේ නිර්මාංශයම ගැන ඒ වගේම අපේ හැමෝම වැදගත් පොතක් තමයි භගවත් ගීතාව. ඉන්දියාවේ බොහෝ විට වැඩි දෙනෙක් භාවිතා කරන ලෝකෙ මැද භාෂා ගණනාවකින්ම පරිවර්තනය කරපු දෙයක් භගවත් ගීතාව. හින්දු අයතුල බහුල. ඒකේ තියෙනවා භගවත් ගීතාවේ තියෙන එක් ශ්ලෝකයක තියෙනවා ඒක සිංහල තේරුම විදිහට තියෙන්නේ මෙහෙම යම් කිසි පුද්ගලයෙක් සියලුම සතුන්ට කුරා කූඹියාගේ පටන් සියලු මනුස්සව සියලුම සතුන්ට සමානාත්මතාවෙන් සලකන්නේ නැත්තම් ඒ පුද්ගලයා කවදාවත් ශ්‍රේෂ්ඨයෙක් වෙන්නේ නැහැ. ඒ විදිහ අද මේ කර අපේ වසල සූත්‍රයේ දේශනා කරන විදිහට වසලෙක් ඒ වගේ පෙන්වලා දීලා තියෙනවා. ඉතින් එතෙන්දිත් අපිට දැන විශේෂයෙන්ම විෂ්ණු දෙවියන් සම්බන්ධව පොතක් භගවත් ගීතාව ඒ වගේ කියන්නේ ඒ වගේ බිහිවෙච්ච අය පවා මේක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මේ නිර්මාංශ වීම මිනිස්යන්ට සුදුසු ක්‍රියාවක් නෙවෙයි කියලා. දැන් අපේ රටේ ගත්තත් අධිකාරන්තුමාගේ පොතක් මේ ළඟදී මම කියවන එක තියෙනවා. අධිකාරන්තුමාට දහම් පාසලේදී ඇහෙනවා ගුරුවරයෙක් කියන සමවතුමා මේ සතෙකුට ආදරය කරන කෙනෙකුට සතෙක්ගේ මස් කන්න බෑ කියලා. මේක අධිකාරන්තුමාගේ හිතට දරුණු විදියට එකතුන. මම ගෙදරින් කල්පනා කරනවා. මෙයාට මතක් වෙනවා මේ ගෙදර ඉඳන් යනකොට දකින්න හරක් එළුවෝ කුකුළෝ මේ වගේ සත්තු දකින්න. මෙයා ඒ සත්තුන්ට හරි ආදරේ. මමත් මෙයාට ඉතින් මම කොහොමද ඒ වෙලාවේ එයා දෙලි තීරණයක් ගන්න මම ආයේ මේ කවදාවත් සත්තුන්ගේ මස් කන්නේ නැහැ. සත්තුන්ට ආදරේ නක් මොනම දැන්
නම් පිටරතුමගේ ගිරි ලිපි වගේ. ඒකේ ගිරි ලිපි අංකයකේ පාළු අනිවාදනය තියෙන අයන් ධම්ම ලිපි දේවානම් පියන පියදස්සිනා මේක සිංහල තේරුම ගත්තම මේ ධර්ම ලිපිය දෙවියන්ට ප්‍රිය වූ පියදස්සී විසින් ලියවෙන ලදී. මෙහි කිසි සතෙකු නසා යාග හෝම නොකළ යුතුය. සමාජ උත්සව නොපැවැත්විය යුතුය. දෙවියන්ට ප්‍රිය වූ පියදස්සී රජ උත්සවයන්හි බොහෝ දෝෂයන් දකි. දෙවියන්ට ප්‍රිය වූ පියදස්සී රජු මැනවයි සලකන ලද ඇතම් උත්සව දැත. දෙවියන්ට ප්‍රිය වූ පියදස්සී රජු මුළුතැන්ගේ දිනපතා නොයෙක් දහස් ගණන් සතුන් ව්‍යාංජන සඳහා මැරුණාවේ. ඒ දැන් දිනකට මෙම ධර්ම ලිපිය ලියවන ලද එදින ප්‍රාණීන් තුන් දෙනෙක් පමණක් මරුන් ලැබෙත් මොනරු දෙදෙනෙක් මුවෙක්ද යන තිදෙනාය. ඒ මොවාද සෑම දිනක නොමරුන් ලැබේ. මෙසේ ප්‍රාණු තිදෙනනාද ඉදිරියේදී මේ රජවහන්සේ නොමරන්නේ. ඒ කියන්නේ එදා මේවා අපේ රජවරු මේ විදිහට ශිලා ලිපි ලේඛන විදිහට අපිට ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ මොනතරම් අර දැන් එහෙම තිබුණ මහින්දාගමනයෙන් පස්සේ ඇතිවෙච්ච ඒ පිබිදීම අද වර්තමානයේනකොට අර දසදාස ධර්ම අපෙන් ටිකෙන් ටික ඇත්තලා රජවරු ධර්මික වීගෙන සමහර විට මේ ලෝක විනාශෙත් එක්ක අර අපි ආරෝහණ පැත්තට ගමන් කරනකොට වෙච්ච සිදුවීම් එක අද මේක බොහෝ සෙයින් ඒවා විකෘති වෙලා තියෙනවා, විනාශ වෙලා තියෙනවා. දැන් ඉතින්දී ඇත්තෙම අපේ මේ දේවනම්පියස් රජතුමා පෙන්නලා දීලා තියෙන මේ වගේ යාග හෝම පාඩ දැන් ගන්න. නමුත් අද වර්තමානයේ අපි දකිනවානේ ඇතැම් විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේලා පවා ඒ විදිහට යාග හෝම ආදී උත්සව ආදී පවත්වමින් ඒ වගේම අපේ බොහෝ බෞද්ධයයි කියා ගන්නයි කරන දේවල් ඒවා අපේ රජවරු එදා ශිලා ලේඛනගත කරලා තිබුණා, ශිලා ලිපි පවා කරලා තිබුණා. මේවා සුදුසු දේවල් නෙවෙයි කියලා. ඒ නිසා අපි විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ වගේ මේ ලෝකයේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ ආගමික නායකයෝ, ඒ වගේම අනිත් දාර්ශනිකයෝ, ඒ වගේ සියලුම දෙනෙක්ම කියන්නේ උගත්තයි බුද්ධිමත්තයි කියන්නේ ප්‍රඥාවන්තයි. මේක හැම වෙලෙම මේ ප්‍රාණඝාතේ අර සබෞතුමගේ නිර්මාංශ වීමම කෙනෙක්ගේ එළඳ ප්‍රාණඝාතේ කියන එක කෙලින්ම හෙලා දැකපු දෙයක්. ප්‍රාණඝාතනේ කරන්න නැත්නම් අපි හැමෝම මුලින්ම කිව්වාගේ අපිට මිනිස්සුන්ව මස්සන බව කරන්න වෙන්නේ නැහනේ. ඒ නිසා සියලුම ආගමික නායකින් මේ ප්‍රතික්ෂේප කරපු දෙයක්. එහෙමයි අපේ හාමුදුරනේ, කෙටි වෙලාවක් තියෙන්නේ ඔබ වහන්සේගෙන් දැනගන්න කැමතියි මේ අපේ සමාජයේ නැත්තලා යන සාරධර්ම ගුණධර්ම ආයමත් සමාජයේ ඇති කරන්න ඉදවල් අලුත් පරම්පරාවට කියලා දෙන්න ඔබ වහන්සේ ලොකු වැඩපිළිවෙලක් කරනවා. ඒ ගැනත් අපි ටිකක් කතා කරමු. ඔව්, අපි ඇත්තෙන්ම අපි කතා කරේ අද බොහෝසෙයින්ම සාරධර්ම පිරිලා යන යුගයක් ඇති වෙලා තියෙන. ඇත්තෙන්ම අපි මේක දැන් විශේෂයෙන්ම අපි මේවා ගැන කතා කර කර හිටියට අපි සාකච්ඡා කරනවා. නමුත් අපේ නිහාල් විජයරත්න මැතිතුමාලාගේ මේ වගේ සංවිධාන මේවා ප්‍රායෝගිකව රට තුළ ක්‍රියාත්මක කරනවා. දැන් එදා අපිට තිබුණොත් දැන් අද ගත්තොත් අර සභාපතිතුමා කිව්වා වගේ අර එකම අවුරුද්දක ස්ත්‍රී දූෂණ, ඉතින් විශේෂයක ඒ වගේම ළමා අපචාර, ඊළඟට මිනිමැරු මංකොල්ලකෑම්, මේවායින් අපේ රට සම්පූර්ණයෙන්ම බොහෝ සෙයින් අපි අපේ රට අපි ජීවත් වෙන රට ගත්තොත් ලෝකයේ අනිත් රටවල් හා සාපේක්ෂව නේ අපේ රටේ ගත්තත් මේවා දවසින් දවස ඉන්නවා. ඒ නිසාම අපි විශේෂයෙන්ම අපි යාලුජරත් මැතිතුමාලා අපි සියලු දෙනාම එකතු වෙලා අපි දීප ව්‍යාප්ත මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා, මෙත්සුව සදහම් යාත්‍රාව කියලා. ඒකෙදී අපි විශේෂයෙන්ම සාර ධර්ම සුරකීම පිළිබඳ දහම් කතිකාවක් ගොඩනගනවා. ඒකෙදී අපි කියන්නේ එදා අපේ තිබුණා වැවයි පන්සලයි අතීතයේ තිබුණ ඒ පැවති උදාර සබදියාව දවසින් දවස අපි විනාශ වෙලා යනවනේ. ඒත් එක්කම අපි ඒ වගේම එදා සමහරට යාලට මහාට කන්නට එන කුඹරක් අස්වද්දලා මිනිස්සු ටික අරගෙන ඉතාම සතුටින් ජීවත් වුණා. අද අර මේ අපේ ආම්ද්‍රෝකයෝ මිනිස්සුන්ට මරණ බය කියන එක බොහෝසෙන් භීතිය දැනෙනවා. මිනිස්සු දියුණු වෙන ලෝකෙත් එක්ක යාන්ත්‍රික වෙලා මිනිස්සුන්ට අද විවේකයක් නැහැ. අඩු ගානේ අනින් අනින් වහුව සමහර කෑම ටික කන්නේ. ඒ වගේ සමාජයක මිනිස්සුන්ගේ ආයුෂත් මොකද එදා අවුරුදු 120ක් කරපු එදා අවුරුදු 50 ගටෙන් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා කාර්යබහුල යුගයක අපි මිනිස්සුන්ට මේ පිරීලා යන සාර ධර්ම ගැන අවබෝධ කරලා අපි විශේෂයෙන්ම ඒ ගැන දැනුවත් කිරීමේ වැඩසටහන. ඒ වගේම විශේෂයෙන්ම අපි මේ වැඩසටහනත් එක්කම අපේ ලංකාවට ඒ වගේ ලෝක සියලු දෙනාට ආශිර්වාද කළා. විශේෂයෙන්ම සත්බුදු මුනිරාජ වන්දනාව කියලා වන්දනාවක් කරනවා. අපි විශේෂයෙන් මාටානාටි සූත්‍ර වගේ දේශනාවලින් සඳහන් වෙනවා ඒ සත්බුදුරජාණන් වහන්සේලා අපේ බුදුරජාණන් වහන්සේට ඉස්සෙල් පෙර පහළ වෙච්ච විපස්සී සීකී වෙස්සපු කපුසඳ කොණාගම කාශ්‍යප මේ වගේ බුදුරජාණන් වහන්සේලා වන්දනා කරපු ඒ වගේ වැඳුම් පිදුම් කරපු බව සඳහන් වෙනවා. ඒ නිසා ඒ වගේම ඒ බුදුරජාණන් අපේ බුදුරජාණන් වහන්සේට සත්බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් අපි විශේෂ ආශිර්වාද පූජාවක් කියන්නේ ඒ බුදුරජාණන් වහන්සේලාට අපි වන්දනාමාන කරලා එතුණ විශේෂ ආශිර්වාද පූජාවක් පවත්වන්න බලාපොරොත්තු වෙනවා. මේක විශේෂයෙන්ම මේ සත්බුදුරජාණන් වහන්සේලා දැකපු ධර්මයේ ශ්‍රවණය කරපු දිව්‍ය බ්‍රහ්මාදීන් අදත් අපේ ආමේ මේ ලෝකේ ඉන්නවා.
ඒ අයිගේ ආශිරවාදය අපි සේලු දෙනා ලබන්න නමුත් එතන්දි මෙතැනුත් තර මිත්‍යා දෘෂ්ටිනත් අර සැබෑ බෞද්ධ ලේබලය ගත්ත බෞද්ධයන්ට මේක නෙවෙයි අපේ සැබෑ තෙරුවන් සරණ ගිය අයට මේකේ ආශිරවාදයේ ගුණේ ලබා ගන්නට පුළුවන් ඒ වගේ අපි ඒත් එක්ක විසින් අර සාධර්ම සුරකීම ගැනත් කතා කරලා මේ වගේ මේ වැඩසටහනකත් ඒ වගේම අපි අවසානයේදී විශේෂයෙන්ම පිරිලාන සාරධර්ම ගැන සතර අපාය ගැන ඒ වගේ සකස් කළ විශේෂ චිත්‍රපට දර්ශනයකුත් ඒ ස්ථානවල පෙන්වලා මේක දීපගතව ගමින් ගම ගින් පෙන්වන්න අපි කටයුතු සම්පූර්ණ කළා දැන් බුද්ධ ශාසන අමාත්‍යංශය මේ සඳහා දැනට අපි මේ වැඩසටහන අනුමත කළා දීපගත කරගෙන යන්න උපකාර කරන ඒ වගේ අපේ නියාල් විජයරත්න මැතිතුමා ඒ වගේම මෛත්‍රී සදහම් වන කියන අපේ පොල්ගාවලේ අනුරුද්ධ බණ්ඩාර මැතිතුමාලා ඒ වගේ ආදී මේ වැඩසටහනත් එක්ක අපිට එකතු වෙලා මේ වැඩසටහන රට පුරාම කරගෙන යන්නට වෙනවා ඒ වගේම අපි මේ වැඩසටහනදී අපේ හාමුදුරුවන්ට විවේකයක් තියෙන විදියට කාර්යබහුල ස්වාමීන් වහන්සේ විදිහට විදියට මේ සාරධර්ම සුරකීම පිළිබඳ කතිකාවත් වලදී උන්වහන්සේට වැඩම කරන්න පුළුවන් ආසන්න ස්ථානවල අපි ගෞරවයෙන් අපේ හාමුදුරන්ට ආරාධනා කරනවා මේ වැඩසටහනත් එක්ක අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඒ නිසා පෙබරවාරි 4 නිදාස් දවසේ ඉඳලා පොසොන් පොය දක්වා අඛණ්ඩව අපි මේ වැඩසටහන දීපව්‍යාප්ත කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. එහෙමයි අපි හාමුදුරනේ. පූජ්‍ය වරායේ සමිත අපි හාමුදුරනේ ඔබ වහන්සේත් සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් ඇතුළු මහා පින්කම් මාලාවක් සිදු කරනවා. ඒ ගැනත් අපි දැනුවත් කරමු. ඔව්. පොතේ අපි සර්වඥ ධාතු වන්දනා පිළිබඳ මීට පරිසරණ කීපයකට කලින් සිහිපත් කළා. විශේෂයෙන් මේ සඳහා අපිට අවස්ථාව මේ උදා කළ දෙන අපේ නිහාල් විජයරත්න මැතිතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම සර්වඥ ධාතු වන්දනාව 2016 ජනවාරි 22 23 24 25 කියන දිනයන් පැවැත්වෙනවා පුතේ හෝමාගම හල්බරාව නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ. ඉතින් බුරුමයෙන් වැඩම කරන සර්වඥ ධාතුන් වහන්සේලා සීවලී ධාතුන් වහන්සේලා එවගේ 80 මහා ශ්‍රාවක ධාතු වෙනත් ධාතුන් වහන්සේලා 11,000ක් අතර වැඩ ඉන්න ධාතු කරඬුවක් අපි ප්‍රදර්ශනය කරනවා. තවත් අප්‍රමාණ මහරහතන් වහන්සේලාගේ ධාතු මේ කරඬුවේ වැඩ ඉන්නවා. දිනපතා උදේ 10 ඉඳලා රෑ 12 වෙනකන් මේක ධාතු වන්දනා පැවැත්වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම 21 රෑට වටරැක හොමගම වටරැක කෝච්චි ස්ටේෂන් එක ළඟ ඉඳලා පෙරහැරකින් අලියතුන් සහිත මහා ධාතු වන්දනා පෙරහැරකින් සර්වඥ ධාතුන් වහන්සේලා විහාරස්ථානය කරා වැඩම කරවගෙන යනවා කිලෝමීටර් 6ක් විතර. ඊළඟට පුතේ 22 ධාතු පූජා පවත්වන විහිණකැලේ සද්දාලංකාර හාමුදුරුවෝ ඉතින් 23 පොයදා 1000ක් සිල් සමාදන් කරන එදා මේ හවස දෙකේ ඉඳලා 5:30 වෙනකන් අපේ නිහාල් විජේරත්න මැතිතුමාගේ දේශනයක් පැවැත්වෙනවා මේ සම්බන්ධව නිර්මාංශයෙන් සම්බන්ධව. ඉතින් අපි CD පර ටිකක් එහෙම බෙදා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ මොකද අපායේ තතු විස්තර පිළිබඳව තියෙන නේද මැතිතුමනි බුදුරි ඇතුළත්ව අපි බෙදලා දෙනවා. ඉතින් අපි ආරාධනා කරනවා සිල් ගන්න එන්න 23 පොයදා අපි 1000කට අධික ප්‍රමාණයක් සිල් සමාදන් කරන්න. එදාට තියෙනවා ලේනව මංගල හාමුදුරන්ගේ ධර්ම දේශනාවක් පොයදා රැට. එතකොට ඒකේ අපි විශේෂයෙන් පුතේ බලාපොරොත්තු වෙන මේ ධාතු පිළිබඳව දේශනාවක්. ධාතු කියන්නේ මොනවද, කොහොමද, මොනවද ධාතු වැඳිය යුතුද, මොන වගේද කියලා ඔය වගේ දේශනාවක්. ඊළඟට 24 වෙනිදා පිටිගල ධම්මවිනීත හාමුදුරුවෝ අපේ මේ වැඩසටහනටත් වඩින උන්වහන්සේගේ අනුශාසනාව ධර්ම දේශනාව 25 වෙනිදා රැටත් දොඩම්පහල රාහුල ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවක් පැවැත්වෙනවා. ඉතින් විශේෂයෙන් අපේ මැතිතුමනි අපිට අවශ්‍ය වුණේ මේ පරිවිඩය කියන්න විශේෂයෙන් අපිට මේ කටයුත්තේදී විශාල වශයෙන් අපි මැතිතුමනි මල් ඕන වෙලා තියෙනවා. වන මල් වර්ග විශේෂයෙන්ම දාස්පෙතියා, නෙළුම්, මෝලු, මානෙල් ආදි වශයෙන් මේ දින පහට සර්වඥ ධාතු මන්දිරයට දැවැන්ත ප්‍රමාණයක් මල් ඕන වෙලා තියෙනවා. ඉතින් අපි මේ බලන් ඉන්න ඇත්තන්ට ආරාධනා කරනවා මල් ටිකක් හරි කඩලා අපිට මේකට දායක වෙන්න පුළුවන් නම් පාදුක්ක හෝමාගම මොරගාහේන කොරණ ආසන්නයයට පැමිණෙන්න පුළුවන්. හෝමගම 360 බස් රථයේ අවසානයේට ඇවිල්ලා අපේ බෞද්ධ මධ්‍යස්ථානයට ඇවිල්ලා 17 18 19 මේ දවස්වල මේ දිගු කලක් තියාගන්න පුළුවන් මල් කලින් ගෙනත් දෙන්න පුළුවන්. දවසක් දෙකක් වගේ තියාගන්න පුළුවන් ඒවා 20 වගේ අපිට ගෙනලා බාර දෙන්න පුළුවන්. ඒ වගේම පුතේ 17 වෙනිදා උදේ මම කතරගම කිරිවිහෙරට වැඩම කරනවා. උදේ 5 ඉඳලා උදේ 8 වෙනකන් මම කිරිවිහෙර පූජා භූමි පරිශ්‍රයේ වැඩ ඉන්නවා. ආශිර්වාද ගිතෙල් පහන් පූජාව පවත්වමි. ඉතින් කතරගම තිස්සමහරාම හම්බන්තොට අවටින් නැත්තන්ට මම ආරාධනා කරනවා නෙළුම් මල් වගේ දේවල් අපිට ගොඩක් කල් තියාගන්න පුළුවන් අපේ මැතිතුමනි. අරගෙන ඇවිල්ලා මේ කාලය අතරතුර අපේ කණ්ඩායමට බාර දෙන්න කියලා නෙළුම් මෝලු වගේ දේවල් අපිට දවස් 3-4ක් තියාගන්න පුළුවන් මල් ජාති කතරගම කිරිවිහෙරට පැමිණලා අපිට බාර දෙන්න කියලා 17 වෙනිදා උදේ 5 ඉඳලා උදේ 9 විතර වෙනකන් මම කතරගම කිරිවිහෙර පූජා භූමියේ වැඩ ඉන්නවා. ඒ වගේම අපි තවත් මල් එකතු කිරීම මධ්‍යස්ථාන කීපයක් ඇති කරලා තියෙනවා. DM සිසිර කුමාර මහතා රන්දෙනිගම නිකවැරටිය. එතන මට කතා කරලා 077 63
පහළවයි හාරසිය තිස් එක බිඳුව හැත්ත හතයි හැටතුනයි පහළවයි හාරසිය තිස් එකෙන් සිසිල කුමාර මහත්තයට කතා කරලා එතුම මල්ලෙකුතු කරමින් මධ්‍යස්ථාන කීපයක් හුළුගල්ල තිඹිරියාව බලගොල්ල කියන ප්‍රදේශවල මල්ලෙකුතුගේ මධ්‍යස්ථාන කීපයක් පිහිටවලා තියෙනවා. ඒ ස්ථානවලට මේ දුරකථන අංගයට කතා කරලා ලබා දෙන්න පුළුවන්. ඒ වගේම පුතේ අපේ දායක සභාවේ සභාපතිතුමාට කතා කරන්න පුළුවන්. 071 10 95 687 071 10 95 687 කියන අංකෙට. ඒ වගේ මට කතා කරන්න පුළුවන් 071 2 5 0 3 071 2 5 0 3 විශේෂයෙන් අපි ඔබට ආරාධනා කරනවා අපි 120ක පිරිසක් අපේ මැතිතුමනි බලාපොරොත්තු වෙනවා. පොය දාට 2000කට එහා පිරිසක් සිල් ගනී කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් එදාට අපි ආරාධනා කරන විශේෂයෙන් මෙතුමාගේ දේශනාවට සහභාගී වෙන්න සිල් නොගත්තත් කියලා. මොකද ඒක අපි වෙනස් විදියට මේක පවත්වන්න බලාපොරොත්තු වෙනවා. අපි කරන් ආවට වෙනස් වික්‍රමයකට. ඉතින් ඊළඟට අපි ආරාධනා කරන බලන් ඉන්න අයට මේ එන 120කට අධික පිරිසකට වතුර බෝතලයක් හරි අරන් එන්න පුළුවන් නම් එන්න. මල් ටිකක් අරන් එන්න. වියනක් බඳින්න කැමති තරුණ කණ්ඩායම් ඉන්නවා නම් අපිට කතා කරලා 071 2 5 0 3 කතා කරලා අපිට කතා කරලා එකතු වෙන්න. තරුණ සංවිධාන අපේ අවිහිංස සංගමයේ දරුවන්ට අපි හැම දිනාටම ආරාධනා කරනවා. ඒ වගේම මේ එන පිරිසට දන්සලක් තේ පැන් ටිකක් ලබා දෙන්න පුළුවන් නම් මොකද දෙවැන්ත කටයුතු අපි මැතුමනේ මේ පින් වැඩ කරන එක ලේසි නෑ. රුපියලකවත් ලාභ අපේක්ෂාවකින් නෙමෙයි අපේ පුතේ මේක අපි කරන්නේ. ලොකු වෙහෙසකින් අපි මැතුමනේ මම එකයි කිව්වේ සංගීත මියුසිකල් වලට ආධාර දෙන කණ්ඩායම් මේ රටේ හිටියට මේ පින්කමකට සහයෝගය දක්වන කොඩියක් දාගන්න උදව් කරන මිනිස්සු බොහොම විරල වෙලා තියෙනවා. ඒ වගේ බොහෝසත් ජනිත. ඉතින් ඒ නිසා අපි ආරාධනා කරනවා මේ 120කට විතර අධික පිරිසට විශේෂයෙන් පෙරහැරේ ධාතු වන්දනා පෙරහැරේ කොඩි ගෙනියන්න. අපිට විශාල පිරිසක් අවශ්‍ය වෙන 200ක් විතර කණ්ඩායම. දැනටත් විවිධ තැන්වල විවිධ ආයතනවල දරුවෝ සහභාගී වෙනවා. ඉතින් අපි ආරාධනා කරනවා තරුණ කණ්ඩායමක් විදිහට 50ක් 60ක් 100ක් 200ක් එකතු වෙලා මේ ධාතු වන්දනා පෙරහැරේ කොඩි අරගෙන යන්න පිරිසක් වශයෙන් එකතු වෙලා අපිට කතා කරලා එන්න කියලා. ඒ වගේම පුතේ මේ එළඹෙන 15 වෙනිදා අපේ විශාල ශ්‍රමදානයක් පැවැත්වෙනවා. 200ක් විතර අපි විවිධ ප්‍රදේශවල කණ්ඩායම් 200ක් විතර මේ ශ්‍රමදානට සහභාගී වෙනවා. ඉතින් බලන් ඉන්න අයටත් අපි ආරාධනා කරනවා තරුණ කණ්ඩායමක් විදිහට 15 වෙනිදා ඉරිදා පැමිණෙන්න කියලා මේ මහා ශ්‍රමදානයට හෝමාගම හල්වරාව නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ මේ සර්වඥ ධාතු වන්දනාවට සමගාමීව පැවැත්වෙන. ඉතින් පාදුක්ක පොලිසිය, හෝමාගම පොලිසිය, පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ඒ වගේම විශේෂයෙන්ම අධිකරු ජනාධිපතිතුමා ඇතුළු රජයේ බොහෝ ඇත්තන්, ඒ වගේම මේ බොහෝ අයගේ උදව් උපකාර ඇතුවයි මැතිතුමනි, විශේෂයෙන් බස්නාහිර පළාත් ප්‍රධාන ඇමතිතුමා ඉසුර දේවප්‍රිය මැතිතුමා ඇතුළු මේක මේ රජයේ හෝ දේශපාලන වැඩක් නෙමෙයි. නමුත් මේ වන්දනාවට මේ පින්කමට බොහෝ අයගේ ආශිර්වාදය ලැබිලා මේ දැවැන්ත විදිහට මේ කටයුතු කරන්න පාදුක විදුලි බල මණ්ඩලය ආදී වශයෙන් මොල්ගහේන පොලිසිය ආදී වශයෙන් විවිධ අයගේ සහයෝගය විශේෂයෙන් මම සිහිපත් කරනවා මා ධර්ම දේශනා පවත්වන ස්ථානවල පින්වන්ත කණ්ඩායම් මේකට පෙළ ගැහිලා ඉන්නවා. ඒ නිසා ඔබටත් පැමිණෙන්න කියලා ආරාධනා කරනවා. නැවත මගේ දුරකථන අංකය 071 2 5 0 3 කතා කරන්න. මල් ටිකක් වතුර ටිකක් හරි ගේන්න කැමති නම් ඇවිල්ලා එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. එහෙමයි අපේ හාමුදුරනේ. නිහාල් විජයරත්න මැතිතුමනි, ඔබතුමාගෙනුත් දැනගන්න කැමතියි 2016 නව වසරේ ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංගමේ වැඩ කටයුතු කොහොමද? ඔබම මේ අවුරුදේ මම කියන වැඩසටහන් වැඩි කරනවා. මම කියන මාසෙක වැඩසටහන් අපි 60ක් 50ක් 60ක් අතර මෙතන ගිය අවුරුද්දේ අවසානයේ මේ පාර 100ක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ ධම්මට්ටමින්. මොකද දැන් දේශකයෝ ගොඩක් තව යොවුන් සංවිධානයේ ළමයි තමයි දෙගුලන්ට මේ එක එක දානපති නැයිල ප්‍රොජෙක්ටර්ස් බාර දෙනවා. දැන් කිව්වම ගොඩක් ප්‍රොජෙක්ටර්ස් මේ නොබිල දෙනවා ගෙනල්ලා. ඉතින් ඒවම මේ බාර දෙනවා දිස්ත්‍රික් මට්ටමින්. ඉතින් ඒ වගේ දැන් ගොඩක් මේ මේ බුද්ධිමත් අය ප්‍රඥාවන්තයෝ දැනුත් මං කාර්යයේ එනකොට නේද මගේ පරණ මිත්‍රයේ කවුරුදු පහක විතර අදයි දැක්කේ වීදි වල අපුවරයි මහත්ය නේද මේ කාර්යයේ ඇතුළට වීදි කරලා 10000ක් මේ මං ගන්න සීඩි ගන්න ඕනේ කියලා මේ දැන් අද දෙනකොට අපි අර පොඩක් පෙර රංශගෙන හත්තුවා. ඉතින් ඒ වගේ බුද්ධිමත් මිනිස්සුයෝ මිනිස්සු මේවට එකතු වෙනවා නේද අපි මම අපි කවදාවත් ඉල්ලන්නේ නැහැ නේද අපි ඒ වගේ බුද්ධිමත් ඒ තව ඉස්සරහට මොනවා හරි මට කරන්න ඕනේ කියලා ඉල්ලීමක් කරන්නේ අපි අහන්නේ ඒ මහත්ය. ඒ වගේ බුද්ධිමත් මිනිස්සු මේවට මිනිස්සුක තියෙනවා. ඒ වගේම මෙතෙන්දි මම එක පණිවිඩයක් දෙන්න ඕනේ. මේ සමහරුම මේ සීල් එකක් ගහන්න හදනවා අපි වැඩසටහන් වලට. අර සත්තු මරණ වැඩසටහන්නේ. අර සත්තු මරණ වැඩසටහන්නේ. අර සත්තු මරණේම පේන්නේ නේ. ඒ නිසා මම ඒ මිනිසුන්ට කියනවා ඒ බොහොම බොළඳ විදිහට හිතන්න එපා. ප්‍රඥාවෙන් හිතන්න. මේ වැඩසටහන තුළ ප්‍රාණඝාතය 1 2 සෞඛ්‍ය විද්‍යාව 3 සමාජීය වශයෙන් ආධ්‍යාත්මික පැත්ත. එතකොට මේ වැඩසටහනේ ප්‍රතිඵලය මොකද්ද? 100ක් දේශනේ අහගෙන ඉන්නවා නම්
අසුවක් අසුපාක් නිර්මාශ වනත් කවධාරී ඉතිරිවෙන්නේ සියයට විශ්සයි විසි දෙකයි. අ පෙර සංසාරය පුරුදු මතුවෙනවා. නානත්ත කාය නානත්ත සංඥ එක සිතුලි සමූයක් එක්කනම යන්නේ එක චිත්ත වේගය. එක නිසා සියයට සීය කරක් මස් අනිත් මස්වලින් නවතිනවා. සියයට විශ්සක් විසි දෙක අනිවා අන්න පෙර සංසාර පින්තිීනය ඒ අයි මේ භවත් අයු වන්න සැප බල ප්‍රඥාල බල මේ සංසාර ගමන පාර්මිතාවක් කරගන්නවා නිද පෙනාවන. ඒවගේම ආයි සමාර පොඩි කොටසක් මාළු කැහැල්ලක් කරෝල කැහැල්ලක් ඒක අපිට කරන්න දෙයක් නැත. හැබැයි එකක් තියෙන සමස්තයක් හැටියට බණ්ඩාරනායක කුරුණෑගල රත්මල්ගොඩ මහාවිද්‍යාලය බිලි පූජාවෙන් තොර දන් දිය නොහැකිද? මේ ලිපිය මෙහෙම කරන්න ගම්මට කියන්න අවස්ථාවක් නැහැ. ඊළඟ බිහිදොර දැ පළවෙනි වටේම මේ ලිපිය මම කියවන්න සෑක් කාටත් ආදර්ශයක් වෙන ඉදිරි හොඳයින පාසල් දරුවෙක් පාසල් දරුවෙක් පාසල් දරුවෙක් ද මේගේ දරුව ලක්ෂණ රත්න දායාද කරලා තියෙන්නේ. ඒ මේවට අභියෝග කරන්න ඉන්න එපා. මේවා විනාශ කරන්න හදන්න එපා කියන එක තමයි මම මේ කියන්නේ. ඒ වගේම දැන් සීඩී මං හිතන්නේ වාර්තාගත මගේ ෆෝන් එක විතරක් ඇවිල්ලා තියෙනවා දැන් 600 ගානක් අපේ ආවනේ. ඒවට සීඩීස් ගොඩක් තබා කරා කරුණා කරලා කියනවා සීඩීස් බලාපොරොත්තු වෙයි දැන් මේ බලන්න. දැන් මට දැන් ලියුමක් ඇවිල්ලා තියෙනවා මේ මේ අද ලියුම් ගොඩක් ඇවිල්ලා තියෙනවා සේරම තියෙනවා මුද්දරක් දාලා ඉවලා තියෙනවා ඇඩ්‍රස් එක ලියලා නැහැ. දැන් මං කාටද මේ 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 සීඩීස් යවන්නේ? මේ දැනුත් පෙරර කියලා මහත්මියක් මේ දැන් අද මේ දැන් මේ ලියුමක් ඇරුවා. මේ අද අද ආපු ලියුම් 201ක් තිබුණා. ඉතින් ඒ වගේ ගොඩක් තියෙනවා. දැන් ඒගොල්ලෝ හිතන්නේ අපි මෙතන බොරුවක් කරනවා කියලා. ඒ නිසා කරුණා කරලා ආපු ලියුම් වලට සතියක් සති දෙකක් ඇතුළත දවස් 14ක් ඇතුළත නාවොත් යරින් දුරකථනයෙන් මට කතා කරන්න. දැන් මේ වගේ ලියුම් කීපයක් තියෙනවා. නමක් තියෙනවා මුද්දරක් තියෙනවා. ඈ ලිපිනේ නෑ. ලිපිනේ නෑ. ඈ ඒ වගේම ඒකයිලා තියෙන ගොඩක් ලියුම් තියෙනවා මට කියවන්න බෑ. දැන් මේ 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 හැදිච්ච ළමයිගේ ලියුම් මේ ලිපි මේවා කියවන්න කිව්වොත් එලා යනවා. මං හිතන්නේ වෙලාව අවසානයි. ඉතින් ඒක නිසා අපි ඉදිරියේදී වැඩසටහන් කරලා හොඳට සමාජය ගොඩනගමු. ඒක නිසා අපි කියන්නේ හැමෝටම මේ මගරු දරුතර මහා සංඝරත්නය ගුණ කරලා මේ ස්වාමීන් වහන්සේලාගේ අවවාදානුශාසන අරගෙන ඒ වගේම විද්‍යුතුන් බුද්ධිමතුන් නේද අපි හඳුන්නේ මේ සංවිධානයත් එකතු වෙලා කලාකරුවන් එකතු වෙලා හොඳ සමාජයක් හොඳ රට ජාතියට අපිත් අඩුපාඩු තියෙන පුළුවන් නේද අපි හඳුන්නේ. තථාගතයන් මේ විශේෂ ප්‍රශංසාවක් කරන්න ඕන මේ TNL ආයතනයට. දෙසැම්බර් 31 දැක්ක හැම මාධ්‍යකම ප්‍රහඳුනනේ තිබුණ විවිධාකාර විචූර්ණ දේවල්. එදා TNL රටටම ආදර්ශ දෙන මගේ හැම අවුරුද්දෙම කරනවා සර්වරාත්‍රික පරිත්‍යාග ධර්ම දේශනාවක් සිද්ධ කරලා. ඉතින් මේ වගේ අපේ රටේ අපි රටේ හාමුදුරුවරු විදියට TNL ගරු සභාපතිතුමාට කාර්යමණ්ඩලයට හදවතින්ම ආශිර්වාද කරන සෙත්පදන ඒ විදියට රටට දෙන පූර්වාදර්ශයක් පිළිබඳව. දැන් මේ 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 ලියුම් උනත් එදා මේ පළවෙනිදමට කතා කරා අපේ හාමුදුරුවෝ. මම පළවෙනිදේ ඉස්සෙල්ලා මගේ ව්‍යාපාර කටයුතු ස්ථානයටම යන දවසේ දාර වැඩකන සේවකයන්ට ආශිර්වාද කරන්න සහ එදා මගේ පොඩි පිරිත් දේශනයක් තිබුණා. ඉතින් යන ගමන් කතා කරාම මගේ පුරුද්දක් තියෙනවා නම් අපි ගම අම්බන්තොට යනවා නම් කුරුණෑගල යනවා නුවර යනවා නම් ඒ අතර ටෙලිෆෝන් කෝල් කළොත් මම කියනවා ඔන්න දැන් මම මේ මාර්ගයේ ඉන්නේ ඒ එන්න මම ටග් ගාලා ටීවී ටිකක් දෙන්නම් කියලා. දැන් මේ හොරණ දුන්නා මේ දරුවේ මේ 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 දැන් මේ ළමයි හැදිලා තියෙන කොහොමද මේ ළමයා මේ මහත්මයායි ඔබගේ බිහිදොර සාකච්ඡාවට සම්බන්ධ වීම තුලින් මා දැනට මාස 10කට පෙර සම්පූර්ණ නිර්මාංශ වී ඇත. මේ මේ රතුගම කියලා මේ දිනේගේ නම ගෑණි රතුගම. මේ දැන් මම මේ මේ ටග් ගාල එකක් දෙක දාගෙන ආව ලිපි. ඉතින් මේ ටික කියවන්න අපි වෙලාවක බිහිදොර තනියම ගමු මේ ටිකම කියවන්න. ඒත් මදි වෙයි. ලැබුණ ප්‍රතිචාර ගැන ලැබුණ ලැබිච්ච ප්‍රතිචාර ගැන ඉතින් මේ ඉතින් මගේ එම් එක තාරුන්නේනේ. ඒක මට මම අතිසාර්ථකයි. මගේ බලාපොරොත්තුවත් ඒ දේ ඒකින් මගේ සමාජය මේ රට ජාතියට බිහි වේවා. ඒ වගේම අලුත් අවුරුද්දේ ශානිකුන්සිංහ මහත්මයාටත් දීර්ඝායුෂ ලැබේවා. ඔබතුමිය ඇතුළු කාර්ය මණ්ඩලයටත් දීර්ඝායුෂ ලැබේවා කියලා අපි අපි එම් ප්‍රාර්ථනා කරනවා. ඔබ වහන්සේලා මහා සංඝරත්නයත් මුල් කරගෙන ඔබ ප්‍රාර්ථනාවත් එක්කම සංකර සමාජයෙන් බෝසත් සමාජයක් කරා යන්නට අද දවසේ බිහිදොර වැඩසටහනින් ඔබේ ජීවිතයටත් වැදගත් අර්ථවත්යක් එකතු වෙන්නට ඇති කියලා අපි බලාපොරොත්තු වෙනවා. අද දවසේ අපි මැදිරියට වැඩම කරා බිහිදොර වැඩසටහන වෙනුවෙන් ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංගමේ ගරු අනුශාසක සහ ශ්‍රී ලංකා මෙත්සුව සේවා සංගමේ සභාපති පොල්පිටිගම තුසිතා රාමාධිපති පූජ්‍ය කොත්මලේ ධර්මප්‍රිය අපේ හාමුදුරුවෝ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා මේ ආගමික ශාසනික කටයුතු තවදුරටත් කරගෙන යන්නට.
හෝමාගම හල්බරාව නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය ඇඹිලිපිටියේ වරායයි සමිත ස්වාමීන් වහන්සේ, අපි හාමුදුරනේ ඔබ වහන්සේටත් නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. මේ ආගමික ශාසනික කටයුතු